රටපුර විශාලවසින් තියෙනවා. නමුත් දැන් මේ ජනාධිපතිතුමා ඔහුගේ උට තියෙන බලතල අනුව ගැසට් එකක් තනියෙන් ගැසට් පත්‍රයක් නීතිගත කරලා තියෙනවා. මේ ගැසට් එකට මැතිවරණ දිනේට සම්කිසි වෙනසක් කරන්න පුළුවන් තත්ත්වයක් උද්දතනවා. ඔව්, ඇත්තටම ජනාධිපතිවරේ අපි හොඳටම දැක්කා මැතිවරණ වලින් හැංගෙන්න ගුල් හොය හොය පහුගිය කාලයක් තිස්සේම ඔහු බැලුවා කොහොමද මැතිවරණ වලින් හැංගෙන්නේ කියලා. ඔහු ඉතා සූක්ෂම විදියට පළාත් පාලන මැතිවරණයෙන් හැංගුණා. ඔහු බලනවා ජනාධිපතිවරණයෙන් තවදුරටත් අන්තිම මොහොතේත් හැංගෙන්න පුළුවන්ද කියලා. එතකොට දැන් වෙනකොට අපි දන්නවා මැතිවරණ කොමිසමට බලය ගිහිල්ලා තිබෙනවා. මැතිවරණය ප්‍රකාශ කිරීම, දිනේ ප්‍රකාශ කිරීම, නාම යෝජනා බාර ගැනීම, මේ සියල්ලම දැන් මැතිවරණ කොමසාරිස්වරයාගේ අතේ තිබෙන, මේ කොමිසම අතේ තිබෙන. නමුත් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු මේ කණ්ඩායම තවදුරටත් මැතිවරණයේ නාම යෝජනා බාර ගැනීම සහ මැතිවරණ දිනේ ප්‍රකාශ කිරීම පිළිබඳව මේ හොරගල් අහුලන්නේ ඇයිද කියනක පිළිබඳව මහජනතාව වික්ෂිප්ත වෙලා ඉන්නවා. ඒ කියන්නේ මේ වෙනකොට අත්වසේම මැතිවරණ කොමසාරිස්තුමාට බලය පැවරලා තියෙන නිසා වෙන්න තවදුරටත් හඳහම් බල බල රාහු කාලයේ බල බල ඉන්න දෙයක් නැහැ. වහාම මැතිවරණයේ දිනය ප්‍රකාශ කිරීම සහ නාම යෝජනා බාර ගැනීම ආදී කටයුතු වෙනුවෙන් ඒ දින නියම කිරීම දැන් යෙදিলা තිබෙන උඩ බලය පැවරලා තිබෙනවා. ඒ නිසා අපිට මේ කූට ප්‍රාප්ත වෙන සමහර දේවල් දිහා බලනකොට මවිතයක් හැඟෙනවා. මොකද මේ මැතිවරණයෙන් තවදුරටත් ජනාධිපතිවරණයත් හැඟෙන්නද මාන බලන්නේ කියන පිළිබඳව අපිට තිබෙනවා සැකයක්. මේ වගේ මේ මන්තුනේ දැන් විශේෂයෙන්ම කතාබහකට ලක් වෙලා තියෙනවා මේ පිල්මාරු කිරීම සම්බන්ධව. පිල්මාරු කිරීම ඉතාමත් උණුසුම් තත්යකට පෙළඹෙමින් එනවා. ඒ කියන්නේ දැන් මේ වෙනකොට ඩලස් සලාපේරුම මන්තුමා අපවා දැන් මේ සජිබෙට ඇවිල්ලා තියෙනවා. නමුත් සජිබෙන් කට්ටියක් ආණ්ඩුවට සහයෝගය දෙන්න යනවායි කියලා කියනවා. ඒ අතර විවිධ රාජිත සේනාරත්න වගේ කතා අප මොකද වෙන්නේ ඔව් ඇත්ත වශයෙන්ම රාජිත සේනාරත්නලා, ඒ වගේම ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මැතිතුමාලා, ඒ වගේම තමයි කුමාර වෙල්ගම් මැතිතුමාලා ආණ්ඩුවේ හිටපු කණ්ඩායම ආයි පිල්මාරු කරන්න දෙයක් නැහැ. පහුගිය කාලේ කතා කරේ පාර්ලිමේන්තුව ඇතුළේ එළිය කතා කරේ, ඒ වගේම තමයි ක්‍රියා කරේ තනිකරම මේ පොහොට්ටු අලි පොහොට්ටු ආණ්ඩුවත් එක්ක එකට ගැටෙමින් එකිනෙකට යහන් ගත වෙමින්. ඒ නිසා එක යහනේ හිටපු කට්ටිය තවදුරටත් මේ පැත්තෙන් මේ පැත්තට පයින්නවා කියලා කියන්න බෑ. කොහොමදත් මේ කට්ටිය විපක්ෂයේ පුටුවල වාඩි වෙලා හිටියට ඒකට තනිකරම ඔය නිමල්ලන්සය කණ්ඩායම, ඒ වගේම තමයි සරත් පොන්සේකා, ඒ වගේම කුමාර වෙල්ගම, රාජිත් සේනාරත්න, මේ සියලු දෙනාම රාජපක්ෂ රනිල් රාජපක්ෂ ආණ්ඩුව හිටපු කට්ටිය. ඒ කට්ටිය එකම දේ තනතුරු දැරුවේ නැති එක විතරයි, නොනිල වශයෙන් තනතුරු දැරුවා. ඒ කට්ටිය වරප්‍රසාද ගත්තා, විමධ්‍යගත මුදල් ගත්තා, වෙනත් වරප්‍රසාද ගත්තා. ඒ නිසා තනතුරු ඒ අය හිටියේ ආණ්ඩු බලය තුල. ඒ නිසා කිසිසේත්ම මේක පිල්මාරු කිරීමක් නෙවෙයි, ඔවුන්ගේ පිළ නිල වශයෙන් ප්‍රකාශ කිරීමයි ඉදිරියේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මැතිවරණ කිට්ටුවල තවත් ඔලුගෙඩි එහෙට මෙහෙට මාරු වෙයිද? ඇත්තටම හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමට කියලා කියන්නේ දැන් අපිට පෙන්ලා තියෙනවා මේ එළිවෙන ජාමේ ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මේ කරලියේ නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ. මේ රනිල් රාජපක්ෂ අලි පොහොට්ටු ආණ්ඩුවට පක්ෂව ඔය හතරවරම් ගහන නාම රාජපක්ෂලා පවා අන්තිමේදී නතර වෙන්න වෙන කොහෙවත් නෙවෙයි. මේ රනිල් වික්‍රමසිංහ කූඩාරමේ තමයි මේ කටින් අතර වෙන්නේ. බොරුවට ප්‍රසන්න රණතුංගල එක පැත්තක ඉන්නවා, එක වෙලාව එක වේදිකාවකදී, තව වේලාවකදී තව වේදිකාවක ඉන්නවා. බලනකොට මේ ප්‍රසන්න රණතුංගලත් නාම රාජපක්ෂලත් රනිල් වික්‍රමසිංහගේ එකම වේදිකාවේ මේ අය ඉන්නේ, වෙන කොහෙවත් නෙවෙයි. ඒ නිසා මේ අය ජනතා විසින් පළවා හැරලා අවසානයි. මේ වෙනකොට විශේෂයෙන්ම ජනාධිපතිතුමාට වැඩි කැමැත්තක් දක්වනවා කියලා සමීක්ෂණ වාර්තා වලින් එළුණායි කියලා මේ වජිර අබේවර්ධන, පාලිත රංගබණ්ඩාර වගේ අය කියනවා. ඇත්තද මේ ජනාධිපති? ඔව් ඇත්තටම ජනාධිපතිවරයාට වැඩි කැමැත්තක් තියෙනවා. සාගර රත්නායකගේ වැඩි කැමැත්තක් තියෙනවා, වජිර අබේවර්ධනගේ වැඩි කැමැත්තක් තියෙනවා, පාලිත රංගබණ්ඩාරගේ. මොකද ඒ කට්ටියට වැඩි කැමැත්තක් ඇති වෙන්න ඕන හේතුව තමයි ඒ කට්ටියට රැකියාවක් දීලා තියෙනවා ජනාධිපති කාර්යාලයෙන්. ඔය අර පහුගිය කාලේ අරගලයේ හිටපු සියලුම දෙනා, ඔය ඉන්න මාධ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා, ඒ වගේම තමයි වෘත්ති සමිති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ඔය ජෙනරාල්වරු ඔක්කොලාම හිටිය අරගලේ ජෙනරාල්වරු වශයෙන්.
අද ජනාධිපති කාර්යාලයේ ජෙනරාල්වරු වෙලා ඉන්නවා. ඒ නිසා ඒ කට්ටිය වැඩිකමක් තියෙන්න ඕන. මොකද ඔය කතා කරන ඔය ජෙනරාල්වරුන්ට හැම කෙනාටම වචනයක් පාසා එයාලට මුදල් ගෙවනවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන්. ඒ වගේම තමයි හරින් ප්‍රනාන්දු වගේ අයට වාසනාවන්ත කාලයක් උදා වෙලා තිබෙනවා. හරින් ප්‍රනාන්දුගේ ඔය තරුණ සේවා සභාවෙන් ඔබලා දකින්න ඇති ₹1,30,00,000 වගේ මුදලක් ගෙවලා තිබෙනවා. අර යාපනයේ තිබුණු මියුසික් ෂෝ එකට ඉන්දියාවෙන් ආටිස්ට්ලා ගේන්න. ඒතර ආටිස්ට්ලාට ගේන්න වියදම් කරනවා ₹130,00,000 වැඩි ප්‍රමාණයක් එක මියුසික් ෂෝ එකට. ඒ නිසා තෙදින මියුසික් ෂෝ ඒ අය සැලසුම් කරලා තිනවා තව 14ක්. ඒ නිසා ඇත්ත තරුණියන්ගේ අරගලයේ තිබෙන තරුණියන්ගේ අරගලට නෙමෙයි උත්තර තියෙන්නේ. ඒ අය සල්ලි වියදම් කරන්නේ හුදු මේ තරුණියව මම්මුලා කරන්න. ඒ නිසා මේ අය දේශීය වශයෙන් කලාකාරයෝ බිහි කරපු බෙල්ලුඩ් නිකේතනය සෞන්දර්ය නිකේතනය වල්වැදලා තියෙන වෙලාවේදී ₹50,000 වේදම් කරන්න නැතුව ₹130,00,000 වේදම් කරනවා එක මියුසික් ෂෝ එකකට ඉන්දියාවේ කලාකාරයන්ට විතරක්. ඒ නිසා ₹1,04,000 වෙන් කරගත්තා ඔය හරින් ප්‍රනාන්දු කියන අමාත්‍යවරයා ඉතාමත්ම වංචනික විදියට කැබිනට් පේපර්ස් දාලා ඉවර වෙලා මේ උත්සාහ කරන්නේ මොකද්ද? තමන්ගේ හිතමිතුරන්ට සල්ලි බෙදා ගන්න, ස්ටේජ් ගහන්න, මියුසික් ෂෝ තියන්න, ගෲප් ගෙනෙන්න, ඉන්දියානු කලාකාරයන් සල්ලි වේදම් කරන්න, දේශීය කලාකාරයෙකුට නගා සිටුවීම සඳහා නෙමෙයි. ඒ නිසා හරින්ට පුළුවන් ඒ විදියට මං කොල්ල කන්න. ඒ වගේම තමයි මනුෂ්‍යලා තාපැත්තකින් මංකොල්ල කනවා. මේ අය ආණ්ඩුවක් කියලා එකක් හදාගෙන මංකොල්ල කනවා දේපල ජාතික ධනය. සුභාරංචක් කියවනේ දැන් ඉතින් රට තවදුරටත් බංකොලොත්තරක් නෙවෙයි කියලා. ඇත්ත වශයෙන්ම ඔබතුමාලා හොඳනම දැක්කනේ රනිල්ගේ සුභාරංචියයි. ඒ වගේම තමයි හරින්ගේ සුභාරංචියයි, මනුෂ්‍යගේ සුභාරංචියයි, ඇත්තටම ඔය සාගල් රත්නායකගේ සුභාරංචියයි. ඒ සුභාරංචිය තමයි ඔය දැන්නුම් වල පළ කරේ. ඔය සුභාරංචිය තව දවස් කීපයකින් ඒ අයගේ මරණ ලකුණ බවට පත් වෙනවා. ජනාධිපතිවරණයේදී මහජන මතය මතින් මේ සුභාරංචි ඉරාදමන දවස වැඩි ඇතක නැහැ. ඒක සුභාරංචි අසුභාරංචක් කරොත් පැහැදිලි වශයෙන් මේ කට්ටියගේ ජනාධිපතිවරණයේදී අපි බලා ගන්න පුළුවන් මහජනතාව එයාලගේ මරණ දැන්වීම ජනාධිපතිවරණයේදී ලකුණු කරනවා. ගෙදර යාම සඳහා අවශ්‍ය වෙන වැඩ කටයුතු ටික ජනතාව විසින් නියමිතව කරાવી. ඔය ඇත්ත වශයෙන්ම වජිනාභේ වර්ධන මහත්තයා කියන එක හරි. වජිනාභේ වර්ධන මහත්තයා කියනවා නොසිතු විරු ජයග්‍රහණයක් ලබනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ සමග ජන සන්ධානයේ. වජිනාභේ වර්ධන මහත්තයා කියන්නේ නොසිතු විරු ජයග්‍රහණයක් විපක්ෂයේ සමග ජන සන්ධානයේට ලැබෙනවා කියලා තමයි එතුමා කියන්නේ. දසත නිවුස් ප්‍රධාන පෝත්විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.